විපරීත වෙච්ච දෘෂ්ටි විපන්න දිට්ටි මේ වසල කාරණාව විපරීත දෘෂ්ටි දරාගෙන කටයුතු කිරීම පිංගුදෙනි වසල කාරණාවක් කියලා වසලයක් වෙන වැඩපිළිවෙලක් කියලා දැන් බලන්න ඕනේ කොහොමද කියලා ඔතන විපන්න දිට්ටිය කියලා කියන්නේ පිංගුදෙනි ගොඩක්ම දස වස්තුක මිත්‍ය දෘෂ්ටිය යමෙක් දස වස්තුක මිත්‍ය දෘෂ්ටියට නැඹුරු වෙලා කටයුතු කරනවා නම් පිංගුදෙනි එන්නේ කෙනා වසලයක් කියලා දේශනා කරනවා දැන් දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කිව්වට පස්සේ පින්වදින ඔය කියන ඔක්කොමත් අහු වෙන තරම් මහ බරපතල එකක් දස වස්තුක මිත්‍යා දෘෂ්ටියේ නියත වශයෙන් ඉන්න කෙනා ඒ කාන්දේම මැරලා අපාගත වෙනවා ඒ තරම් මහ බරපතලයි දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය නැති දින මේ දන් දීමෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා හිතාගෙන කටයුතු කරනවා බලන්න විනාශ වෙන හැටි සහ තව කෙනෙක්ව විනාශ කරන හැටි එතනට නැඹුරු වුණාට පස්සේ නැත්ති දින්නම් කියන තැනට එනකොට පිංගුතුනි මේ දන් දීලා විරලා ඵලක් නැහැ තව කෙනෙකුට යමක් දීලා ඒකෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ මෙන්න මෙතනට හිත නැඹුරු වුණාට පස්සේ පිංගුතුනි මේ ලෝක සත්‍ය අන් අයට දන් දෙන වැඩපිළිවෙල නතර වෙනවා ඒ දන් දෙන වැඩපිළිවෙල නතර වෙනකොට පිංගුතුනි අර අනන්ත අප්‍රමාණ මහා ශාපයක් තමන්ගේ වටේ ගොඩ නැගිලා තියෙද්දි ඕන්නෝ ඒ ගොඩනැගිච්ච සාපේට තව තවත් හිර වෙනවා මිසක් කවදාකවත් ඒ සාපෙන් නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි තමන්ගේ යමක් බලාපොරොත්තු වෙලා කටයුතු කරන යම් පිරිසක් ඉන්නවා නම් ආන්නේ පිරිසට පින්වතුනි බින්දු මාත්‍රියවත් තමන්ගේ සිතක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කරන්න හදන හැමදෙසිම මොකද පුළුවන් තරම් අටකොට පුරවගෙන සම්මුලුවන් තරම් ගොඩ ගහ ගන්න හදන වැඩපිළිවෙලක්. මොකද අර දෘෂ්ටියේ ඉන්නකොට පින්වතුනි දන් දීමෙන් පළක් නැහැ කිය. හොඳට කල්පනා කරලා බලන්න අඩු වැඩි වශයෙන් ඕක ඔබට තිබුණේ නැද්ද කියලා. දැන් නැතුව ඇති. හොඳට කල්පනා කරලා බලන්න ඔබට ඒක තිබුණේ නැද්ද කියලා. පුළුවන් තරම් අටකොඩු ටික පුරව ගන්න වැඩ පිළිවෙලක් කරනවා මිසක්. මේකෙන් යැපෙන තව පිරිසක් ඉන්නවනේ මේ පිරිසටත් මං යම් ප්‍රමාණයක් දෙන්න ඕනේ කියලා කවදක්වත් හිතුණාද කියලා. අනුමතරම හිතලා බලන්න සිංහදේ ටැක්ස් එකවත් ගෙවුවද කියලා. ආණ්ඩුව යම් කිසි බද්දක් අය කරනවා නම් පිටින් ඒ බද්දෙන් තමයි මේ රට සංවර්ධනය කරන්න කියලා අපි හිතමුකෝ. එහෙනම් ඒ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය යම් කිසි බද්දක් තියෙනවා නම් පිටින් ඒක මේ සියලු සත්වෝ විසින් මේ රටේ ජීවත් වෙන සියලුම මිනිස්යා විසින් සැපිය යුතුද නැද්ද? සැපිය යුතුයි. නමුත් පිටින් ඒක කෙරෙනවද බලන්න. එංගලන්තේ වගේ රටවල් නම් පිටින් ඒ බෑ බේරෙන්න බෑ ලේසියෙන්. බෙල්ල මුරුටම ඉර කරලා තියෙන්නේ පඩිය ගන්නකොට මේක කැපිලා තමයි අතට එන්නේ. ලේසි වෙන්නේ නැහැ ඒ වෙන්නේ ඉදහස් වෙන්න. ඔබගේ පොලිටික කඩල ඒකෙන් 100ට කීයද උන දාන්නුවට? පොලිටික කඩල විකුණුවා විකුණුවා රුපියල් 55000ක් ගෙදර ගෙනාවා. ආණ්ඩුවට කීයද දුන්නද? තේදළු ටික කැඩුවා ටික කඩල විල්ලා පැටවුවා 125000යි ආදායම. ආණ්ඩුවට කීයද දුන්නද? කිරි ටික කැපුවා ඒ ටික නිදන් කළා 250000ක් ගත්තා. ආණ්ඩුවට කීයද දුන්නද? නැති වෙරි දුකී දුප්පත් ජනතාවට කීයද දුන්නද? ආණ්ඩුවට අපි කොണ്ട අතාරිනවකෝ නැති බැරි දුකී දුප්පත් ජනතාවට කීයක් දෙන්නද අර පුරුදු වෙලා තියෙන ක්‍රමයට අනුව පිංගුතුනි කරන්නේ මොකද අරගෙන ගහ ගන්නවා ඉන්නේ නැත්තම් දා ගන්නවා බැංකු පොතේ දාගෙන හැමදාම උදේට නැගිටලා ඉවර වෙලා පිංගුතුනි බැංකු පොත බලනවා ඔන්ලයින් එහෙම තියෙනවනම් මොකද කරන්නේ ලොග්ගෙලා එදා උදේට කොච්චර පොලි වෙලාද කියලා බලනවා පෙනියට ගලම් බලනවා පිංගුතුනි සමහර අය ඉංග්‍රීසි වලින් එක්තරා බැංකුවක වැඩ කරන සූක්ෂම නිලධාරියෙක් හැම account එකකම හැම transaction එකක් සිද්ධ වෙන වෙලාවෙම පෙනියක් 100න් එකක් මේ රුපියල් 2ක් විතර නේ පෙනියක් තමන්ගේ account එකට එන්න හැදුවලු හරි සූක්ෂම නිලධාරී මම ඉතින් අහලා තියෙමුතු මල මේක පෙනියයි එතකොට පවුම් 1500ක් මෙතනින් අනිත් ගියා නම් සතියක් විතර යනකොට ඒ account එකෙන් පෙනියක් යනවා මෙයාගේ account එකට දිගින් දිගටම මෙයා මේක කරගෙන ගියා අහුනේ ආච්චි කෙනෙකුට නිදහසේ ඉන්න ගම මේ ආච්චි ගණන් බලනවා කොහෙටද පෙනියට ගණන් බලනවා ගිය සතියේ තිබ්බේ පවුම් 75යි 762යි අද කොහොමද ඔක ඇටේ එකක් උනේ 7 හරි ආසයි පිංගුදෙනි බැංකු පොත චෙක් කරන්න ආස නැති අය අත උස්සන්න කිව්වොත් එහෙම බොරුවට අහු වෙනවනේ අපරාධේ ඒකද මම අත උස්සන්න කියන්නේ නැත්තේ ආත්ම ගරුත්වය බේරගන්න බොරු කියන්න වෙනවා
කැමති නැද්ද තියෙන පොතේ සාමාන්‍ය ඉලක්කම් 6 විතර ගානක් හැමතිස්සෙම තියෙනවද 6ක 7ක හම්බ කරන හැම සතෙම පිංගුතුනි අරකාස්සේ ගහගෙන ඉන්න තමයි වැඩ පිළිවෙල කරගන්නේ කවදාවත් හිතෙන්නේ නැහැ මම මේ හම්බ කරන සද්දි මේ සීල දෙනාගෙන සීල දෙනා වෙනුවෙන් ආපුවා කියන්නේ මේ බින්දු මාත්‍රි හරි කොටසක් හැම ලෝක සත්‍යයට ආපහු දෙන්න ඕනේ කියන එකට පිංගුත හිත නැඹුරු වෙලා නැහැ ඇයි ඒ අර බින්දු මාත්‍රයක් හරි තියෙනව දෙයක් මොකක්ද නැත්ති දින්නම් මුන්ට දුන්න කියලා ඇති ඵලය මොකද්ද 100%ක්ම නැහැ නියත වශයෙන් නැහැ නමුත් නියත තියෙනවා ඇතුලේ අපි දසනීපයන් ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට මොකෙක්වත් නැහැ ඔය තියෙන එකත් උඹ දීලා දැම්ම හැම පුතේ ඔන්නෝම කියනවා නමුත් මේ විදිහට මම ඔබට කියන්නේ ඔබ මේ ගමන සාර්ථකව යන්න නම් ඔබ හම්බ කරන දේ කොටසක් අන්‍යයන් උදෙසා තියන්න. තථාගතයන් වහන්සේ දේශනා කළේ පහෙන් එක කොටසක් තියන්න කියලා. අන්‍ය උදෙසා. ලේසි නැතුව ඇති. ඔබ හම්බ කරන දෙයින් පහෙන් එක කොටසක් තියන්න හිත දෙනවද? ඇත්ත කියන්න. ලක්ෂයක් හම්බ කරන ඔබට බින්දුනේ 20000. මං කියන්නේ සුද්ධ ලාභේ. ඔබ වැඩට යනවා නම් කැම බීමට වැඩට යන්න අවශ්‍ය කැම බීම ඇඳුම් ඇඳුම් කැඩුම් සීසන් ටිකට් ඔය ඔක්කොම අයින් කළාට පස්සේ යම් කොනේ ඔන්න ඕකෙන් පහින් එකක් ඔබට පුළුවන් ද කියන්නකො අන්‍ය උදෙසා විවිධ පින්කම් කටයුතු උදෙසා තියන්න පහින් එක කොටස මම මේ කියන්නේ හාමුදුරන් වහන්සේලාට හෙවත් අපිට කියලා ගෙනත් දෙන්නෙම කියලා නෙමෙයි ඒම එකක් නෑ මම මේ ඔබට කියන්නේ පින්වදින ඔබට අර සාපේ නිදහස එලා යහතින් ජීවත් වෙන්න නැත ඔබට යහතින් ජීවත් වෙන්නවත් හම් වෙන්නේ නැහැ. ඔය මිනිස්සු ගොඩාක් හිර කරගෙන බැඳගෙන තියාගත්තට පින්විතේ අන්තිමට මොකද වෙන්නේ? අවුරුදු 40 50 60 වෙනකොට හැදෙනවා මොලේ ගෙඩිය. මොලේ ගෙඩිය හැදුනහම මොකද වෙන්නේ ඊට පස්සේ? අර හිර කරගත්ත සල්ලි ටික වගේ දෙගුණයක් වියදම් වෙනවා මොලේ ගෙඩිය ඔපරේෂන් කරන්න. ඇයි? තෝගේ මොලේ කනවා කියලා අතුල් වෙච්ච උන් ඉන්නවක අතුලට. දානයක් මානයක් දීලා නිදහස් කරගත්තා නම් ওই ප්‍රශ්න විසඳෙනවා. සමහර රුපියල් 20000 නිදහස් වෙන්න තිබ්බා. පුරුද්දක් විදියට අර වගේ වැඩ පිළිවෙලක් කරගෙන ආව නම් පින්විතින ඔබ හරි නිදහස් එතකොට. එතන ඔබ වටේ ඉන්න කිරිස් පවා ඔබට නිරන්තර ආශිර්වාද කරන කිරිසක් හැදෙනවා. ඒක නිසා පින්විතින නත්ති දින්නම් කියන තැන ඉන්න එපා. නත්ති දින්නම් කියන තැන ඉන්න කෙනා ඒ කාන්තේම පින්විතින වසලේ. ඒ කිනා කරන්නේ පිළිවෙත්නි මේ සමාජයේ තියෙන ධනෙ ඔක්කොම තමන්ග ඇදලා අරගෙන අනිත් අයව මහ විනාශයකට පත් කරනවා. ඔබ හොඳටම දන්නවා නේද පිළිවෙත්නි මේ ලෝකේ කන්වඳින්න නැති පිරිසක් ඉන්නවා කියලා? ඔබ හිතන්නේ පිළිවෙත්නි ආහාර අඩුකම හින්දා කියලා? මේ පෘථිවිය ඇතුලේ පිළිවෙත්නි ආහාර නැද්ද මේ පෘථිවිය ජීවත් වෙන මිනිසුන්ට කන්න? තියෙනවා. එහෙනම් ඇයි නොකනෝ බීන පිරිසක් ඉන්නේ? පිරිසක් ගොඩ ගහගෙන කනවා තව පිරිසකට මාත්‍රයක්වත් නැහැ. ගොඩ ගහගෙන කන පිරිස හිතන්නේ නැහැ පින්වතුනි අනන්ත සංසාරේ මම යමක් දීපු නිසා තමයි මට මේ ගොඩ ගහගෙන කන්න හම් වෙලා තියෙන්නේ. එහෙනම් මම තව තවත් ඉදිරියටත් මේ සසරේ යන අතරේ මට මෙතනින් ගොඩ යාමක් කරගන්න නම් මම මේ තියෙන ටිකන් තව කෙනෙකුට දෙන්න ඕනේ කියන්නේ. එතනට හිත නමුරු කරගන්නේ නැහැ. මොකද හේතුව අර බලවත් ස්වභාවයක් හිතේ තියෙනවා පින්වතුනි නැත්ති දින්නම් කියලා. මේ දීමෙන් ඇති පළක් නැහැ කියලා. එදේ ඔබට පුළුවන් නම් තම ඇසුරු කරන ගමන් තමයි මේක කරන්න ඕනේ පිංගුද නැත්නම් දන් දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් විශේෂයෙන්ම මේ ස්ථානෙට ඇවිල්ලා ඔබ දානයක් දෙනකොට පිංගුදිනේ සමහර වෙලාවට හරිම ප්‍රසාදයක් නගා ගන්න ඕනේ දානයක් දෙන්න. මොකද හේතුව? ඔබ දානයක් දුන්නා කියලා ඔබගේ නම කියන්නේ නැහනේ. ඔබ මෙතන ලක්ෂ ගාණක් ඉඳන් කරත් ඔබගේ නම කියන්නේ නැහනේ කවදාවත් අපි. ඔබ හම්බුණාට පස්සේ ඔබට පුණ්‍ය අනුමෝදනා කරනවා වෙන හැම වෙලාවෙම. මතක් කරලා දෙනවා. ඔබතුමා ඒ කරපු දේ මහා පිනක් මහත්තයෝ. අද ඒක නිසා හාමුදුරන් වහන්සේලා නොතෙමි ඉන්නවා මහත්තයෝ. මතක් කරලා දෙනවා. හැබැයි කවුරු හරි ඉන්න තැනකද? නැහැ. කවුරු හරි ඉන්න තැනක මතක් කරලා දෙනවට වඩා හොඳයි පිංගුතුනි ඔබ උපේක්ෂාවට පත් කරලා අතලාන එක. ඇයි? කවුරු හරි ඉන්න තැන ඔබට ඒක මතක් කරලා දුන්න ගමන් ඔබට ඉන්න මොකද ඔළුවට එක පහක්? මානේ ඔලුවට ගහපු ගමන් අපරාධනේ යන කරපු පින් ඒකයි එහෙම කරන්නේ නැත්තේ
ඔබට තියෙන ලෙංගතුකමට ඔබ මිත්‍ර මහන්සිය හරි හම්බ කරන ධනෙ වියදම් කරන්නේ මොනව හරි දෙයකට ඒක ලපින්විතිනි මොට්ටකම ඔද මොට්ටකම පොඩ්ඩක් තියෙනවනේ ඉතින් මොට්ටකම නැති වෙන මොකද කොහෙලාද හරිහත් ඵලයේ දින්නේ ලොකුම මොට්ට ඔය කියන මහා මොට්ටකම නැති වෙන්නේ ඒ මොට්ටකම හිතේ තියෙන කම පින්විතිනි අර වගේ දෙයක් කියද්දි හීනේ සතුටක් එනවා හිතට ඇයි ඔබ දැකලා නැද්ද පින්විතිනි ඔය මඟුල් තුලාවල් එහෙම කතා කරන වෙලාවට අපේ මාමා තමයි දායක සභාවේ සභාපති. ඒක නිසා අපි යන්න පන්සල්. කියනව හල නැද්ද? ඇයි? ආච්චි අම්මයි ආතයි තමයි ධර්මශාලාව හැදුවේ. ඒක නිසා අපි යන්න පන්සල්. මොකටද යන්නේ? හරක පෙන්නන්න. මේ අපි බොහොම මෙහෙම පිරිසක්. මොට්ට ගතිය යන්නේ. මොට්ට ගතිය යන්න අරිහත් ඵලයට යන්න ඕනේ. ඇදෙන්න ඕනේ එතනින්. එහාට ඒකයි දෙන්නේ ඔබ පරිස්සම් වෙන්න ඔය දේවල් වලින් මොකද ඔය ඔක්කොම පිංගදින ඔබගේ නිවන නිවන විතරක් නෙවෙයි පින වහල දානවා ආය එතනින් එහාට ඔබට මානෙ තියෙනවා මිසක් පිංගද ඒ කියන්නේ මහා මෝහයෙන් කටයුතු කරන මිසක් එතනින් එහාට ඒකට පින අනුමෝදන් වෙන විදිහක් නෑ පින් පිනක් සිද්ධ කරගන්න විදිහක් නෑ ඒක මතක් කර කර පරිස්සම් වෙන්න දානයක් දෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ යමක් බලාපොරොත්තු නොවි ඔබ බලන්න පින්විතින ඊළඟ මාසේ පඩියේ ඉඳලා වැඩ කරගෙන යනවා ඒ විදියට. තිරිසන් සතාටත් දානයක් දෙන්න. නොදින්න එපා. දුගී මගී යාචකාදීන්ට දානයක් දෙන්න. ගමේ කවුරු හරි ඉන්නවා නම් පින්විතිනි පවුල ජීවත් වෙන්නේ අමාරු වෙන්න. ඒ දරුවෙකුට පොත කන් දෙන්න හෙන ගහන වේ. දැන්දලක් රුපියල් 10ක් ඇතිනේ ඔන්න. මම පොල්චර පොඩි දෙයක්ද කියලා. නමුත් ඒකෙන් ලැබෙන දේ මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ඒක අපිට එපා. ලැබෙන දේ. නමුත් ඒකෙන් පින්විතනේ මේ අනන්ත සසරේ සිවිච්ච ණයගේ වෙනවා නම් ඒත් ඇතිනේ. ඕක දැකලා ඉවරලා අපි හිතනවා මොලේ කනවා කියලා හිතාගෙන ඉන්නවා. නහය කනවා කියලා නහය දොර රිංග ගන්න ඒත් මතේ. එතන ගෙඩිය හැදෙන්නේ නහයනේ. එහෙම ඉන්නවනේ පිටින් හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් ඉන්නවනේ බලාගෙන අපි කරපු දේවල් වල හැටියට මේ අද්දවෙත් අපි ඔහොම අටකොට හිර කරගන්න එක නම් ගලේ ඊළඟ අද්දවුල ගිය අද්දවුල කොහොම කරන්නේ නැද්ද අපි මේ බුදුබණ ඇහි හිටියේදී නිගමන හිතලා බලන්න එහෙනම් පින්විතනි ඔන්න ඔය කියන දෘෂ්තිය පන්නලම දාන්න දානෙන් මහා ප්‍රයෝජනයක් තියෙනවා ඒ තමයි පින්විතනි උත්තරීතර නිවන් මගට වැඩපිළිවෙල සකස් වෙලා එනවා දැන් මම මේ කිව්වේ මහත්යාගේ හල්ලි ටික ඔක්කොම වියදම් කරන්න කියලා නෝන්ලට ඊට පස්සේ හැල්ල කියන්නේ පහ හාමුදුරනේ හාමුදුරු කීක මම අකුරටම කළා හාමුදුරනේ දැන් මට වෙන කසාදයක් හොයාගන්න වෙලා තියෙනවා කියලා එහෙනම් මොට්ට වැඩ කරන්න යන්නත් එපා කල්පනාවෙන් කටයුතු කරන්න හැම එකක්ම බුද්ධි ගෝචරව කටයුතු කරන්න පිළිවෙතින් හිතන විදිහට කටයුතු කරන්න ගිහිල්ලා වරිගෙන අහගන්න එපා තමන් උපයාසපයාගත දෙයකින් යම් කොටසක් පුංචි කොටසක් මහ ලොකු ප්‍රමාණයක් නෙමෙයි ඒ ප්‍රමාණයක් පින්විතනි තව කෙනෙකුට දෙන්න යැපෙන්න යහතින් ජීවත් වෙන්න එහෙම වුණා නම් පින්විතනි අද මේ රට සංවර්ධිත රටක් නෙමෙයිද මේ මෙතනට ඇවිල්ලා මෙතනට නෙමෙයි මේ ලෝක මේ ලංකාවේ හම්බ කරන සීලමු දෙනා ටැක්ස් ගෙවනවා නම් මේක සංවර්ධිත රටක් නෙමෙයිද ඒකයි තියෙන්නේ එංගලන්තේ පින්විතනි වැසිකිලි හොදන මිනිස්සෙයි ඒ ආයතනෙම ලොක්කයි දෙන්නම හවසට පබ් එකට ගිහිල්ලා කාලා මිල ඉන්නවා එහෙම කරන්න පුළුවන් මට්ටමක් හැදිලා තියෙනවා ලංකාවේ පුළුවන්ද ලංකාවේ වැසිකිලි හොදන මිනිස්සුන්ට පුළුවන් ද ආයතනෙ අයිතතන්ට යන්න බෑ තත්ත්ව වෙනස් මම මේ කරන්න ඕනේ විදි රජයට කියනව හැම නෙමෙයි මට ඒ වදහල එකක් නෙමෙයි. නමුත් මම ඔබට කියන්නේ පිංගුතුනි හිත කරගෙන ඉන්නේ පල්ලෙහාට වැටෙන්නේ කවුරුමද? ඔබ තමම්ම තමයි. ඒක නිසා නත්ති දින්නම් කියලා හිතා ගන්න එපා පිංගුතුනි. නත්ති ඉත්තං ඊළඟ එක. යුතුකම් ඉටු කිරීම කියලා එකක් නැහැ. අමු වසන ගතියක් නෙමෙයිද බලන්නේ? යුතුකම් ඉටු කිරීම කියලා එකක් නැහැ කියලා දැන් තාවට පස්සේ යාමට කළා තමයි මම මොකටද යාට කරන්නේ යාමට කළා ඉතින් මම මොකටද යාට උදව් කරන්නේ ඒකට අන්න එහෙම හිතාගෙන ඉන්නවා
එහෙම හිතාගෙන දැකලා නැද්ද ඔබ? අපේ තාත්තා ඉතින් යාට කොච්චර උදව් කරලා තියෙනවද? දියා ඔහොම කළා මදිනේ අපිට. ඔන්න යන්නේ යන්න කියලා නැද්ද? අමු අසල ගැදියා. පිටින් තමන්ට කවුරු හරි එක උදව්වක් කළා නම් ඔබ උදව් දෙකක් කරන්න යාට. එකක් කරපු එකේ ගුණයට. ඒ කියන්නේ කරපු එකට හරියන්න. අනිත් එක කරපු එකේ ගුණයට හරියන්න. මෙච්චර තියෙද්දිත් මට මෙයා මෙහෙම කළානේ. අන්නේ ගුණයට හරියන්න උදව් දෙකක් කරන්න. නැත්තම් වසල ගතිය හිත පිහිටනවා. වසල ගතිය හිත පිහිටුනා කියන්නේ වැහුණා. වැහුණාට පස්සේ පින්විතනි මේකට බීජ වැඩක් නැහැ. මම මේ අමාරු දේවල්ද කියන්නේ. පුංචි දේවල්නේ පින්විතනි. මේවා කරන්න. ප්‍රායෝගිකව කරන්න. දැන් මේවා කරන්න ලේසි වැඩද? දහම් අවබෝධ නොවි හිටියොත් එහෙම. ඒකයි කියන්නේ දහම් අවබෝධ වෙන ගමන් මේ පැත්තෙන් යන්න. එතකොට ප්‍රායෝගිකව Tamanට මේක වැඩිලා. Taman හම්බ කරපු සල්ලි වලින් පහෙන් එකක් අයින් කරලා බලන්නකෝ. ඊළඟ පාර මාසෙ පඩියෙන්. පපුව කොච්චර ගහින්න ගනීද කියලා. කී පාරක් Tamanගේ හිතේ Tamanගේ ප්‍රශ්න අහයිද කියලා මේ ඔබ මේ කරන්නේ සුදුසු දෙයක් කියලා හිතෙනවද? පහෙන් එකක්. මේ මිනිසුන්ට දෙන්න, සත්තුන්ට දෙන්න, හාමුදුරුන්ට දෙන්න, තාපසයන්ට දෙන්න, පූජකීන්ට දෙන්න. පහෙන් එකක්. ඔබ හිතලා බලන්න මේ වෙනද මේක ලේසි වැඩක්ද කියලා. ලේසි දෙයක් නෙමෙයි. පහෙන් එකක් ඕනේ නැහැ. දසමයක් දෙන්නකෝ. රුපියලක් දෙන්නකෝ. හාමුදුරන් වහන්සේලා ඉන්නවා පෙඟදින දුක් විඳින ආරණ්‍ය සේනසනවල. කොයිලි වෙලා පෙඟදින යමක් කරන්නකෝ, මිනක් කරගන්නකෝ. ඔය දින්නේ කරන්න ඕනේ තරම් දේවල්. පුංචි දෙයක් රුපියල් 100යි. ඒ ඩොලර් දෙන්න බෑ. රුපියල් 100යි. එතනින් කරන්න. යුතුකම් ඉටු කිරීම පැත්තෙන් පින්විතනි බොහෝම වැදගත් කාරණාවක් අනිත් පැත්ත. යුතුකම් ඉටු කිරීම කියන්නේ. ඔබ යුතුකමක් ඉටු කරන්න බැරි වුණොත් ඒ බැරි වෙලා තමයි පින්විතනි මේ தත්ත්වය උදා කරගෙන තියෙන්නේ. යුතුකමක් කව කෙනෙක් කළා. දැන් ඒක ඉටු කරගන්න බැරි වුණා. ලෝකෙට ණය වුණා. ඒ ලෝකෙට ණය වෙච්ච ණයවිල තමයි මේ යන්නේ ගෙවා ගන්න බැරුව. එහෙනම් මේ අද්ද මේ ඔබ හොඳ ආකාරම හිතාගන්න යුතුකම් ඉටු කිරීම කියලා එකක් තියෙනවා. ඔබට මෙච්චර කල අද ගෙදර ගිහිලා සිහි කරන්න පටන් ගන්න. කවුද මට යමක් කළේ? මට දෙයක් කරන්න අමතකුනේ. සිහි කරලා බලන්න. සිහි කරලා බල ඉවරලා පින්විතනි අන්නේ යුතුකම ඉටු කරන්න. ඒක අම්මට තාත්තට වෙන්න පුළුවන්, ආච්චිට සීයට වෙන්න පුළුවන්. ආච්චි සීයා තමන්ව පොඩි කාලේ බලාගත්තා. දැන් ආච්චි සීයා ඔත්පලේ මාමලයා ගෙදර ඉන්නේ. නැන්දලා ගෙදර ඉන්නේ. දැන් යුතුකමක් මේ පැත්තට වෙලා තියෙනවා. ඒ කරපු යුතුකමට ප්‍රතියුතුකම කැදිලා නැහැ. මහා මහා එක කරන්න. ඇයි යුතුකම් ඉදුවේ කියලා දැන් මේ ලෝකේ තියෙනවා. බුද්ධ ආදී මහ උතුමන් වහන්සේලා පින්වතුනි මේ යුතුකම යුතුකම් ඉටු කිරීම කියන එක පසසනවා. යුතුකම් ඉටු කරන්නේ නැති අයට තථාගතයන් වහන්සේ නමක් කියනවා. මොකක් කියලාද? වසලයා කියලා. තථාගතයන් වහන්සේගෙන් වසලයා කියලා අහගන්න කැමතියි. අපි මේ ළඟදි කතා වුණේ ඔබට මතකයි නේද? අද අජාසත් රජුරු මහා කාශ්‍යප මහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කියනකොට වෙච්ච දේ අජාසත් රජුරන්ට. අජාසත් රජුරෝ පීතෘ ඝාතකයා වුණාට පස්සේ පින්විතනි බුදුදහමට මහා පුදුමාකාර ලෙන්ගතුකමකින් හිටියානේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක මහා පුදුමාකාර ලෙන්ගතුකමකින් බැඳලා හිටියා. පෘථග්ජන භක්තිවන්ත පිරිසතර අග්‍රස්ථානයේ හිටියේ. ඒ තරම් මහා භක්තියක් තිබුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ජීවක වෛද්‍යවරයාට දැන් ලොකු ප්‍රශ්නයක්. ඇමතිවරුන්ට ලොකු ප්‍රශ්නයක්. දැන් මේක කොහොමද
රජුරුවන්ට කියන්න කියලා. හොඳටම දන්නවා රජුරුවන්ට කියපු ගමන් මක් වෙනවද? සීනතු වැටෙනවා. සමහරවිට මැරිලම් වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා පිංගුදලි බෙහෙත්තරු හදලා. මදන බෙහෙත්තරු හතක්ද කොහෙද හදලා එක දිගට. පළවෙනි බෙහෙත්තරු ಅಲ್ಲ. ඇයි මේ මොකද මේ? ස්වාමීන් වහන්සේ යංකෝතන්ට බෙහෙත්තරුව ගාවට ඇවිදilla. ස්වාමීන්නි කරුණක් තියෙනවා කියන්නේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පින්නුවම් පෑවා. එහෙමම දිනතු වැටුණා. අර බෙහෙත්තරුවේ දාලා 100 කරගත්තා. සී එනකොට ආපහු මොකද වෙන්නේ? ආපහු දින තියෙනවා. අරක මතක් වෙනවා. ওই විදිහට පිංගුතුන් යන්තම් අර හතේම දාලා කියනවා ගොඩ ගත්තේ. හරිනම් පිංගුතුනි සතාගතයන් වහන්සේ වසලයා කියලා කියනකොට ඔබ පළවෙනි බෙහෙත්තරු ගාව නෙමෙයිද ඉන්නෝනේ. සතාගතයන් වහන්සේගෙන් වසලයා කියලා වචනේ අහගන්නකොට හරිනම් සීනතු වැටෙන්න ඕනේ නැද්ද? බෙහෙත්තරු හතේම දාලවත් ගොඩ ගන්න බැරි තත්ත්වයක් තියෙන්න ඕනේ නේද? පෙනියද ලැජ්ජ නැතු ඉන්න හැටි. එනම් පිංගුතුනි තමන්ගෙන් වෙන්න තියෙන යුතුකමක් ලෝකෙට තියෙනවා නම් ඒක නොපිරිහෙලා යුතු කරන්න. පිංගුතුනි ඒකට අනිවාර්යයෙන්ම ඔබ අනිත් පැත්තට උදව්ව කරන්න. හොයලා බලලා කරන්න. තමන්ට පුංචි කාලේ හරි කවුරු හරි කෙනෙක් උදව්වක් කරලා තියෙනවා නම් පිංගුතුනි ඒකට කරන්න පුළුවන් දේ හොයලා බලලා හරි කරන්න. යුතුකම් ඉටු කිරීම කියන එකක් ලෝකෙ තියෙනවා. ඊළඟට පිංගුතුනි නත්ති හුතං මේ යාග හෝමේ ප්‍රතිවිපාක නැහැ කියලා. ඒක ගැන ඉතින් අපිට වැඩි කතා කරන්න ඕනේ නැහැ. ඇයි? අපි ඒක වැඩි කතා කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? හතර පුරුද්දට ගිනි දෙයියෝ පුදන්න ලෑස්තියි ඊට පස්සේ. යාග ඒකෙන් ඇති ඵලක් නැත කියලා හිතාගෙන ඉන්නවා. දැන් යාග හෝමෙන් ඇති ඵලක් නැත කියලා හිතාගත්තාම අපිට පිහිටක් ආරක්ෂාවක් සැලසෙන. ආන්නේ අයගේ පිහිට ආරක්ෂාවක් නැහැනවද? නැති වෙලා යනවා. ඉතින් එහෙම ක්‍රමවේද තියෙනවා පිංගුද? දැන් ලංකාවෙත් තියෙනවා එහෙම ක්‍රමවේද. ආදි හෙලයා විසින් පවත්වගෙන ආපු ක්‍රමවේද. ඒව ඔක්කොම මිත්‍යා දෘෂ්ටි කියලා අයින් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. දෙලා යන අතරතුරදී පිංගුදෙනි අපිට අවශ්‍ය පරිදි මේ ජීවිතේ යම් ආකාරයක පවත්ව ගන්න ඒවා උදව් වෙනවා. එමෙන් කිසිම ඵලක් නැහැ කියලා අයින් කළා දාන්න පුළුවන් ඒවා නෙමෙයි. ඉතින් මම ඒක ගැන වැඩි කියන්න යන්නේ ඒක ගැන කියන්න ගියොත් මහා පරදයක් කියන්න පුළුවන්. එතකොට වෙන්නේ ඔබගේ හිතේ ඒ පැත්තට හැරෙනවා මිසක් අවශ්‍ය කාරණා දැනුවත් වෙන්නේ නැහැ. මොකද මම කිව්වත් නැතත් ඔබ ඒකාන්තයෙන්ම ඕකනම් දන්නවා. යාග හෝමේ ඵලක් ඇත කියලා. දේවාලයක් දේවාලයක් ගානේ යාමේ ඵලක් ඇත. ඒක ඉතින් දන්නවා. ඒක නිසා මම වැඩි කියන්න දෙයක් නැහැ. දුක්ඛතානම් කම්මානම් ඵලං විපාකෝ. මේ සැප දුක් ධනවන සුළු කර්ම විපාක නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ලේසි පහදු වැඩක්ද බලන්න. කර්ම විපාක නැහැ. පටවිය කඩුවක් අරගෙන කාගේ හරි බෙල්ල කැපුවොත් එහෙම මොකද කියන්නේ? එයක් පටවියක් අස්සෙන් ගියා විතරයි. සතර මහා භූත රූපයන්ගේ සංකලනයක් සිද්ධ වුණා විතරයි. ඔන්න ඔය ආකාරයෙන් මත දරාගෙන හිටපු පිරිසිටිය තථාගත ශාසනයේ තියෙන ඒකත් කලින් ඉඳලම තථාගතයන් වහන්සේගේ ශාසනයෙන් පස්සේ කාලේ තෝබෝහෙද හිටියා. අදටත් ඇති. නැති වෙන හේතුවක් නැහැ. එක එක ආකාරයෙන් දෘෂ්ටි මතවාද දරාගෙන කටයුතු කරන පිරිසිටි ඉන්නවා. පින පව කියන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි කියලා. ඉන්නකම් කාල බීල හිටහල්ල ඔන්න ඔය තැන ඉන්න. ගම් මේක කෙටියෙන් කෙටියෙන් කියාගෙන යන්නම්. ඔය තැනට ඔබ වැටෙන්නේ නැතිව මට වැටහෙනවා. මොකද හේතුව? ඒ මට්ටමටවත් දහම අවබෝධ වෙලා නැත්නම් මේ ස්ථාන වලට එන්නේ නැහනේ. එහෙනම් ඔබ හොඳ ආකාරව දන්නවා පින්විතනේ ඔබ නරක දෙයක් කළොත් ඒකාන්තයෙන්ම ඔබට නරක විපාකයක් ඒකට එනවාම තමයි. ඒකයි ඔබට කියන අනුව ධර්මයේ ශාප කරන්නවත් එපා කියලා. කාගේවත් දේවල් වලට මැදිහත් වෙන්න යන්න එපා කියලා. දෙන්නේ රණ්ඩු වෙනකොට. දැන් අනිත් එක අනිත් කෙනාට ගහනකොට මේ කරන අපරාධෙට නම් මුට හින ගන්න ඕනේ. ඔය කියන දන්ටවත් හිත හදා ගන්න එපා. මේකේ අපරාධයට මුව පොලේ ගහලා මරලා දාන්නයි ඕනේ. එහෙම හිතන්නවත් යන්න උදා වෙලා එනවා. හැබැයි අවස්ථාව උදා වෙලා එනකොට පින්ගදින අනික අම්මා වෙලා આવොත් එහෙන මොකද වෙන්නේ?
අන්න එදාට පොලේ ගහන්න වෙන්නේ කාවද? අම්මව. මහා භයානකයි පින්විතේ ඔවා හිතා ගන්න එක. ඒක නිසා ලෝකයාට ලෝකේ උලාකකා යන්න දෙන්න ඔබ පැත්තකට වෙලා ඉන්න. ඒව ගැන හරිය පරිස්සමින් කටයුතු කරන්න. එහෙනම් මේ සැප දුක් ධනවන සුළු කර්ම විපාක මේ ලෝකේ තියෙනවා. නත්ති අයන් ලෝකෝ නත්ති පරන් ලෝකෝ. අතීත අනාගත බව නැහැ කියලා හිතාගෙන කටයුතු කරනවා පිරිසක්. නමුත් මේ වෙලකට ඔබ දන්නවා පින්විතේ අතීත අනාගත බව ලෝකේ ඔබට අතීත අනාගත බව තියෙනවා කියලා. හැබැයි අතීත අනාගත බව නැහැ කියලා හිතාගෙන කටයුතු කරත් දහමහන්න මැලි වෙන්න එපා. මොකද හේතුව පින්විතේ මම ඔබට බණ කියන්නේ උප්පත්ති නැති කරන්න නෙමෙයි. මම ඔබට බණ කියන්නේ මේ වෙලාවේදී පිළිම දුරු කරගන්න. තථාගතයන් වහන්සේ දහම් දේශනා කළේ මොකටද? මේ වෙලාවේ ඉන්න පිළිම දුරු කරගන්න. එහෙනම් පිළිම දුරු කරගත්තට පස්සේ දෙලීමේ නිදහස එන්න නෙමෙයි. ඒකෙම ඒකට බණ කියන්නේ අසත්පුරුෂයෝ ඉන්නවා. මේ වෙලාවේ ඉන්න පිළිම දුරු කරගන්න දහම් දේශනාව ශ්‍රවණය කළා පිළිම දුරු කරගත්තන ඒකේ ප්‍රතිඵලයක් විදිහට ආයෙ උපදින්නේ නැහැ. එහෙනම් අපි ආයෙ උපදින්න නැතුව ඉන්න නෙමෙයි මේ try එක දෙන්නේ. මොකටද? පිළිම දුරු කරගන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න පිළිම දුරු කරගන්නවා කියන තැන කටයුතු කරන්න. එතනට උත්සාහ කරන්න පුළුවන් තරම්. ආයි උප්පත්ති නතර කරගන්නවා කියන දේ හිතන්න යන්න එපා. මොකද ඔබ මුලින් ඉඳලා මේක හිතන්න ගත්තොත් එහේ ආයි උප්පත්ති නතර කරගන්නවා කියලා ඊට පස්සේ මොකද හිතෙන්නේ? ඉතින් ආයි උපදින්න වෙන්නේ නැත්නම් ඉතින් මේව කන්න වෙන්නේ නැහැනේ. මේ කාමලෝක මේ කොච්චර මේ මේවා එකක්වත් නැති වෙනවනේ. මොකද ඒක සාර අවස්ථාවේදී ඔබ හිතනවා මේ එකක්වත් මට එපා කියලා. මම මේ යන්නේ මේ ඔක්කොගෙම අයින් වෙලා ඉන්න කියලා හිතන්න පටන් ගන්නවා. අන්න එතකොට පින්විතනේ ඔබට ඒ ගමනේ යන්න දෙන්නේ. අරව ඇදලා දානවා. ඒක නිසා මේ මොකුත් හිතන්න එපා. ඔබට වෙන අවඩක් තියෙනවනේ. ඔබ පෙළෙනවනේ. මෙන්න මේ පෙළීම දුරු කරගන්නවා. පෙළීම දුරු කර ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට පින්විතනේ ඔබට මතු උපතක් සකස් වෙන එකක් නැහැ. එහෙනම් ඔබ හොඳාකාරව දන්නවා පින්විතනේ. අතීත අනාගත බව තියෙනවා. නොදැනගත්තත් ප්‍රශ්නයක් නැහැ. දහම අවබෝධ වෙනකොට ඔබට ඒව තේරෙන්න පටන් ගන්නේ. යමෙක් අතීත අනාගත බව නැහැ කියලා හිතාගෙන කටයුතු කරනවා නම් මෙච්චරයි තියෙන්නේ. මේකේ හොඳට කාලෙදලා ඉන්න ඕනේ කියන තැනටපත් වුණා නම් දැන් පින්විතනි ඒක නා සමාජයට කොච්චර අවඩක් අසාධාරණයක් කරනවද කියලා හිතලා බලන්න. ඇයි මෙච්චරයිනේ තියෙන්නේ? ඉතින් කොච්චර ඔහොම නෙමේ හරක් ඉපදිච්ච දවසේ ඉඳලම හරක් මරමරා ගියත් මෙතනින් එහාට එකක් නැත්තම් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. මෙතනින් එහාට එකක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම හිතාගෙන කටයුතු කරනවා. ඊළඟ නත්ති මාතා නත්ති පිතා මේ දෘෂ්ටි විපර්යාසයට පත් වෙච්ච පිරිස් හිතාගෙන ඉන්නවා අම්මා තාත්තා කියලා විශේෂ දෙන්නේ ලෝකේ නැහැ. අම්මා තාත්තා කියලා විශේෂ දෙන්නේ ලෝකේ නැහැ කියලා හිතාගත්ත ගමන් මොකද වෙන්නේ? තමන් යටින් අනන්ත ප්‍රමාණව පෞ සිද්ධ වෙන්න පටන් ගන්නවා. මහා අවඩ අසාධාරණකම් ලෝකේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අමු වසල වැඩ පිළිලක් නෙමෙයිද? තමන්ව ලෝකෙට ජාතක කරපු අම්මා තාත්තා කියලා දෙන්නම එහෙම විශේෂ දෙන්නේක් නෙමෙයි කියලා හිතාගෙන ඉන්නේ. මේව ගැන අපි ගොඩාක් කතා කරලා තියෙනවා. ඒක නිසා මම මේව ගැන වැඩි පන්නන්නේ නැහැ. නැත්තම් පින්විතේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියම දේශනා කළා ඒකේ පැය 3-4. ඒ තරම් ගැඹුරු කාරණා නෙමෙයි මේ. නත්ති සත්තා ඕපපාදිකා. ඕපපාදිකව ලෝකෙට හටගන්න සත්‍යෝ නැහැ කියලා හිතා ගන්නවා. ඕපපාදිකව ලෝකෙට හටගන්න සත්‍යෝ නැහැ කියලා හිතාගත්ත එක මම පින්විතේ මැරුණා මැරෙනින් පස්සේ ඉන්න පිරිසක් නැහැ කියලා හිතා ගන්නවා. ඥාති ප්‍රේත කොටසෙම නැහැ කියලා හිතා ගන්නවා. දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් නැහැ කියලා හිතා ගන්නවා. මේ හිතාගෙන කටයුතු කරනකොට පින්විතනේ නැවත වාරයක් අර එකින් එක ආපහු සැරයක් බැඳෙන්න පටන් ගන්නවා සවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන්. ඇයි? අම්මල තාත්තල හිටියා ඉඳලා මැරිලා ගියා. එක මැරුණානේ අපි වැඩක් අපි කරගන්නේ නැහැ. එහෙම මානසික මට්ටම් නැද්ද මිනිසුන්ට? නමුත් මේ තමන්ට අවබෝධයි නා. මේ ලෝපපාතික සත්‍ය ලෝකේ ඉන්නවා. මගේ අම්මා තාත්තා මැරිලා ගන්ධබ්බ අවස්ථාවක හරි ඉන්නවනම් ඥාති ප්‍රේත කොටසක් වෙලා ඉන්නවනම් මේ අයට යහපතක් සැලසන්න ඕනේ මම. ඒ යහපතක් සැලසීම උදෙසා මම මොනවා හරි දෙයක් කළා. මහා සංඝයාට ධනක් පූජා කළා හරි කමන්නේ මේ අයට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කළා ඒව සුගති මුත කරන්න ඕනේ. හැබැයි අරම පිණිසක් නැහැ කියලා හිතාගත්තා නම් පිණිදෙන්නේ දැන් පිනවා දානයක් දීලා පිනක් අනුමෝදන් කරන්න එක. ඇයි ඔබ මහතක සත්ත කොටස් නැත්නම් පිණිදෙන්නේ ඔබ දානයක් දීලා කාටද පින් දෙන්නේ? ඔබ දානයක් දීලා බල්ලෙකුට පින්දුනට බල්ලට පින් ගන්න පුළුවන්ද? බෑ. මිනිස්සුකට පින්දුනට පින් ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන එකකින් සුගිත මුදිත වෙන පිරිසක් නැහැ කියලා හිතාගත්තට පස්සේ ඒ පුණ්‍යානුමෝදනාව කරනවද? නැහැ. ඒ ඔබ නිගමන ඉතල වාන් හිතන්නේ එහෙම දෘෂ්ටි දරාගෙන ඉන්න පිරිස ඔබ අතර ඇතිනේ.
මෙතන නැතුව ඇති. ඔබ ආශ්‍රය කරන පිරිස අතර ඇති. මරණ නම් මරණ තමයි ආපෝ සැරයක් කොහෙද ඔහොම ඉන්නේ. දැන් දානයක්වත් දෙයිද බලන්න. පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරයිද බලන්න. එනවා තමන්ගෙන් ආපහු සැර තමන්ගෙන් වෙන්න දින යුතුයකම් වෙන්නේ නැහැ නේද බලන්න. තමන්ට කරලා කරලා මැරලා ගිය තමන්ගේ දෙමාපිය වෙනුවෙන් ගමන් තමන්ට යමක් කරන්න ඉතුරු වෙලා නැහැ නේද බලන්න. එන ඔය දෘෂ්ටි වල වැහෙනවට පස්සේ මේ දින මහා භයානකයි. ඔය දින විපරීත වෙච්ච දෘෂ්ටි. ඉලා නාති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. මේ ලෝකේ මනාකොට දැනගෙන දේශනා කරන්නා වූ බුද්ධාදී මහ උතුමන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ නැත කියලා හිතාගෙන ඉන්නවා. ඔය නමුරු කරගත්තාට පස්සෙත් මොකද වෙන්නේ? එදෙනින් එහාට ඉතින් ඔය ඔක්කොම මෙහෙල යනවා. තථාගතයන් වහන්සේලා වගේ උත්මයෝ මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා හිතාගත්තාට පස්සේ. දැන් එහෙම එකක් හිතාගෙන ආවෙ නැද්ද කාලයක් තිස්සේ? මලියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිම මහරහතන් වහන්සේ දෙනින් යාට මොකුත් නැහැ කියලා. දැන් එහෙම හිතන් ආපු කාලේද මොකද වෙච්ච විනාශය හිතා ගන්න පුළුවන්ද? ඇයි කිසිම හාමුදුරු නමක් මග වඩන්නේ නැහැ? ඇයි? නාය අරිහතුන් වහන්සේ ලෝක නැහැ. ඉතින් එහෙනම් මග වඩන්න මොනව කරන්නද? දැකරේ දීපු දෘෂ්ටිය බරපතලව. මාරයම තමයි ඔය දෘෂ්ටිය දෙන්නේ. ඇවිදින්නේ නැහැ. ඕන් ගනිලා කියලා. එතකොට පණින ලීලාවට ඉනිමග බැඳා වගේ පින්විතින් මේ මග වඩන එක කම්මැලි වැඩන්නේ. ඒක මහ වීරියක් තියෙනවන්නේ කරන්න. ඊළඟ මොකද කරන්නේ? ඊළඟ හිතා ගන්නවා දැන් ඉතින් මාර්ගඵල ඔක්කොම ඉවරයි. දැන් ඉවරයි ඉතින් එහෙනම් මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ. මෙතනින් එහාට එහෙනම් අපි සාසනය පවත්වාගෙන යන මේ මුද්දස අපි කටයුතු කරන් යන්න ඕනේ කියලා. එහෙනම් බුද්ධ ආදී මහ උතුමන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ නැහැ කියලා හිතාගත්ත දවසට මොකද වෙන්නේ? ඔහේ කාලවිලා ජොලි ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට සිංහදෙනි මෙන්න මේ විදිහට විපරීත දෘෂ්ටි ධර්ම වැඩ කරගෙන වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඕන්න ඔය වැඩ පිළිවෙල පිංගදෙනි ඒ කාන්තින් මහ වසල වැඩ පිළිවෙලක්. ඔය කියපු කරුණක් නැර පිංගදෙනි ඔබට වසල ගති තේරෙන්නේ නැති. හැබැයි ඔබතුල ඔය වසල ගති තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? වහ වහ ඔය වසල ගති වලින් මිදෙන්න. ඔය වසල ගති එක මාත්‍රයක්වත් තියාගන්න එපා. කොහොම කළත් ඔය කියන වසල ගතිය තිබ්බොත් ඒක නන සෝතාපන්න වෙන්න බෑනේ. නේද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටි නම් සමාදන් වෙලා ඉන්නේ කවුදක සෝතාපන්න වෙන්න පුළුවන්ද? බෑ. ඊළඟ එතනට මග හදාගන්න ඔය කියපු කරුණු තමන් හිතේ තියෙනවා. දෘෂ්ටි වශයෙන් තැම්පත් වෙලා. කරන්න බැරි වෙන්නේ නැති. යුතුකමක් තිබුණා ඒක කරලා නෑ මම. ඒක නෙමෙයි. කරන්න බැරි වුණා. කරන්න බැරි වුණා කියන එකයි කරලා වැඩක් නැහැ කියන එක අතර වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් තියෙනවා. යුතුයන් ഇതു කළා වැඩක් නැහැ. අන්න එතන ලොකු වෙනසක් තියෙනවා. මම හිතන්නේ ඒක නාන කවදාවත් ලෝකෝත්තර සම්මාදිටින්ටපත් වෙන්න බෑ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් ඒකන්තයෙන් මිදෙන්න වෙනවා. එන ඔබතුල ඒව ගති තියෙනවා නම් පිළිගන්නේ හොඳ ආකාරම වටහාගෙන වහ වහ ඒවෙන් නිදහස් වෙන්න. ප්‍රායෝගිකව නිදහස් වෙලා බලන්න පිමිතනේ ඔබට කොයිතරම් දුරට සැහැල්ලුවෙන් මේ ගමනේ යන්න පුළුවන්ද කියලා. නැත්තම් පිමිතනේ අපි මේ ඔබට බණ වශයෙන් කියන්නේ සතාගිතයන් වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා දේශනා කරපු ධර්ම. හොඳ මතක තියාගන්න. ත්‍රිවිධකේ තියෙන මොකද්ද මහන්ද? මේ හැ නීච්චද අනිච්චද කියලා තියෙන්නේ. ගෘහපතිය මේ හැ නීච්චද අනිච්චද කියලා තියෙන සූත්‍රය නම් බොහොම අඩු බොහෝ ප්‍රමාණයක් තියෙන මොකද්ද? මහන්ද? මේ හැ නීචදද? එහෙනම් මේ මහ වීරයෙන් මගවන්න උතුමන් උදෙසා දේශනා කරපු ධර්ම පිටුතින් අපි ඔබට කියන්නේ. එතන කාම සම්භෝගේ ඇලිලා කාම සම්භෝගයත් එක්ක ජීවත් වෙන ඔබට ලේන්නේ නැහැ පිටුතින් මෙතනින් ගොඩ යන්න. ඒකයි මම ඔබට කිව්වේ ඇත්තටම ගොඩ යන්න ඕන නම් මේ කුඹුර හදාගන්න මේ පරිසරය හදාගන්න. මම මේ එකක්වත් ඔබට කිව්වේ ඔබේ කාර්යක විකුණන්න කියලා නෙමෙයි. කාර් එකක් තියාගෙන ඉන්නව අනිත් අයට කාර් නැහැ. ඔබට කාර් එකක් තියෙනවා. ඔබ වසලේක කියලා එහෙම කියලා තියෙනවා. එහෙම තියෙනවද? නැහැ. ලස්සන ඇඳ වැළඳගෙන යනවා අනිත් අයට ලස්සන අඳින්න පරිඳින්න විදියක් නැහැ. ඔබ වසලේක කියලා තියෙනවා. නැහැ. එහෙනම් ලස්සන අඳින්න එපාද? ලස්සන අඳින්න එපාද? මර හැලියෙල්ලගෙන යන්නද? ඒකද කරන්න තියෙන්නේ? එහෙම එකක් නැහැ. මෝඩ වෙන්න එපා. මගුල් ගෙදරට යන්න එපා පිටුදුනි. සුදු සාරිය ඇඳගෙන
මාලයක් දාන්න නැතුව මොකුත් නැතුව මගුල් වෙත යන්න එපා අපි ඉතින් දහමේ හැසිරෙන ආයෙනි මේ අනිච්ච දුක්ඛ අනත්ත වේ ලෝකෙ මොනවට මාල දාන්න දක්කේ කියාගෙන එතනට යන්න එපා බුදු දහමට ගරහන්න එපා හැම ගිහිල්ලා බුදු දහමේ මොට්ටේව නැහැ නේ මෙතන ආසාසි සම්පජානෝ සතිමා මෙනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සව බොහොම කල්පනාවෙන් මේක කරගන්න කෙලෙස් තවන වීරයයි බොහොම නුවණින් මෙනෙහි කරන ගතිය තියාගන්න සිහි බුද්ධියෙන් කටයුතු කරගන්න ඒක නිසා ඔබ මේ ලෝකේ ජීවත් වෙද්දී පින්වතුනි ඔබ වවුලගේ ගෙදරට ගියා නම් වවුලා වගේ ඉන්න ඒකේ වවුලෙක් වෙන්න කියලාද වෙනසක් පෙන්වන්න එපා ලෝකෙට මගුල් ගෙදරට යද්දී අනිත් ලෝක සත්‍යය කොහොමද මගුල් ගෙදරට යන්නේ ඒ විදිහට යන්න මල ගෙදරට යද්දී අනිත් අය කොහොමද යන්නේ ඒ විදිහට යන්න ඔඩ් වෙන්න එපා වෙනස්කමක් දක්වන්න එපා ඒකට කියන්නේ මානෙ කියලා මානෙට පත් වෙන කෙනා නිවනට යනවා කියලා නෙමෙයි තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙන්නේ කොහෙට යනවා කියලාද බැල්ලියකගේ කුසට යනවා කියලායි කියලා තියෙන්නේ නැත්තම් වැඳිරියකගේ කුසට යනවා කියලා කියලා තියෙන්නේ හොඳ තේරුම් ගන්න ඒක නිසා සමාජයේ ඔඩ් වෙන්න යන්න එපා සමාජයේ යන විදියට ඔබ යන්න කෙරෙන්න තියෙන්නේ මොකද්ද ඔබ අල්ලන්න එපා ඔබ අතහැරලා කටයුතු කරන්න තියෙන්නේ එක සාදියයි මගේ ගෙදරට යන්න එදා නම් කියන්නේ නැති මේ සාදියෙන්දගෙන නම් මම යන්නේ ඕගොල්ලන්ගේ නංගිගේ මගේ ගෙදර මට අලුත් එකක් කරන් දෙන්න ඇයි හොඳ චාන්ස් එකක් ගතයි නංගිගේ මගේ ගෙදර නෑ නෑ ගියේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඒක නිසා ඒක චාන්ස් එකක් කරගත්ත තව සාදියක් ගන්න එහෙම කරපු අවස්ථාව ලෝන්නේ තරම් ඇති නමුත් දැන් එහෙම කියලා අර සාදිය ඉරිලා නම ඉරිච්ච සාදියක් ඇඳගෙන ගිහිල්ලා තමන්ගේ මහත්යයට නැත්තම් ඉරිච්ච ඇඳුමක් ඇඳගෙන ඉන්න තමන්ගේ බිරිඳට තමන්ගේ දරුවන්ට අපහාස කරන වැඩ පිළිවෙලක් කරන දෙමාපියවත් ස්වාමි පුරුෂයෙක්වත් බිරිඳක් වයින් බවට පත් වෙන්න එපා. ඉතින් මේවා මම ඔබට කියන්න ඕන ඒවා නෙමෙයි. මොලයක් තියනවා නම් ඔබට මේවා තේරුම් ගන්න පුළුවන් ඒවා. මම ඔබට කියන්නේ දහම අහලා නම් ඔබට හිතෙන්න ගන්නේ ඔබට ඇහිලා තියෙන වැරදි දහම. තථාගතයන් වහන්සේ අපිට දේශනා කළ දෙන ඉරිච්ච සිවුරු ඇඳගෙන පාර යන්න කියන ඉඳි කට්ටකුයි නූලකුයි ළඟ තියාගෙන ඉන්නෝනේ ඇයි? සිවුරක් ඉරුණොත් මොකද කරන්න ඕනේ? මහ ගන්න ඕනේ. සිවුරක් පරණ වෙනකන් අඳිනවා ඒක ප්‍රශ්නයක් නෑ. අඬ දදා අඳිනවා ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉරාගෙන වැරහැල්ලක් වගේ යනවද? එහෙම කරන්නේ නෑ. එහෙම කරනවා නම් ඒක තථාගත ශාසනයේ නෙමෙයි. ඒ වෙන එකක්. ඒ තමයි ඔබට පිරිසුදුවට ඉන්න හොඳට ඉන්න අල්ලන්න නැතුව ඉන්න එච්චරයි කරන්න තියෙන්නේ ඇල්ලීමේ ප්‍රශ්නේ තියෙන්නේ අල්ලන්න නැතුව ඔබ කටයුතු කරගන්න ඒක පුහුණු කරගන්න සමාජ ජීවත් වෙනකොට සමාජයට සමාජයේ යන ක්‍රමයට ඉන්න හැබැයි ඒක ඇලෙන්නවත් ගැටෙන්නවත් නොගිහින් සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ